තමයි මගේ පළවෙනි ඩේලි බ්ලොග් එක අරගෙන එන්නේ ඕගොල්ලන්ට සිනික් මැදින් මා බින්දිහාවා යද්දිතනි වෙලා ඕනේ නෙළුම් කුරුණ බොඳ වෙලා නේද මයින්ද බාත්තර කරදරයක්ද දන්නේ දැන් එක ගමම්ම හිතුවේ කොළඹ කියලා නේද නෑ මේ ඩුබායි වල මහලේ කම් කාර්යාල හන්දිය ආ මැනේජර් මාකටිං ස්පෝන්සර් තෝරගන්න මේ කහ පාටට පේන ලොකු ක්‍රේන්ස් තියෙන්නේ අන්න ඒ වගේන් තමයි මෙන්න මේ විදිහට කන්ටේනර්ස් ලෝඩින් අන්ලෝඩින් කරන්නේ. බෑ හවුස් එකට සිංහලෙන් කියන්නේ ගුදම කියලා. මේ තමයි අපේ කැම්පස් එකේ අපේ බැච් එකේ ඉන්න මහත්ම ළමයා. ඕගොල්ලෝ කහ ගන්නවද? මේ කොටසේ තියෙන්නේ ඩේන්ජරස් කාගෝ. මැනේජ්මන්ට් ඇන්ඩ් සෝෂල් සයන්සස් ෆැකල්ටි එකේ ලොජිස්ටික් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න හොඳම ලස්සනම විනයගරුකම ළමයා තමයි මේ ඉන්නේ. එනව හරවන හැටි බලන්න. හරි එහෙනම් හැරෙව්වා. පරිස්සමෙන් ගිහින් එන්න ඕන. ගුණබුස ජපුර TCBOC HSBC. ඒ කියන්නේ කොළඹ වරාය කඳාන ජායල පැත්තට වෙනකන් සම්පූර්ණයෙන්ම පුළුල් කරන්නයි හදන්නේ. සාමාන්‍යයෙන් අපි හරහා යනවනම් යුරෝප් වලට වෙන පෝට් එකක් හරහා යනට වඩා දවස් එකමාරක් දෙකක් අඩුවෙන් යන්න පුළුවන් අපේ තියෙන ඩෙස්ටිනේෂන් එක නිසා. මේ ඉන්නේ අපේ බැජ් එකේ ඉන්න උටාරගේ නංගි. ගාන්ටාරා. අනේ ඉතින් අපිව තව ෆීල්ඩ් විසිට් එකක් එක්කන් යන්න ඕනි ඈ. කොළඹ වරායට WhatsApp වගේ සූකිරි බලලි ගෑන්සිය මම ඉන්නේ අද කැම්පස් එක ඉස්සරහා ඔයගොල්ලෝ දැක්කාද මම කොහෙද යන්නේ කියලා අද තමයි මගේ පළවෙනි ඩේලි බ්ලොග් එක අරගෙන එන්නේ ඔයගොල්ලන්ට ඒ කියන්නේ මේ දවස් දෙකක් දැන් බ්ලොග්ස් දෙකක් අරගෙන ආවා ට්‍රැවලින් බ්ලොග්ස් දෙකක් ඔයගොල්ලෝ ඒක බලන්නද කියලා මම විශ්වාස කරනවා බලන්න බැරි වුණා නම් මෙන්න මෙතන උඩින් කාඩ් එක පේ වෙනවා මෙන්නම ගිහිල්ලා අනිවාර්යෙන් ඒ බ්ලොග්ස් දෙකත් බලන්න එහෙනම් අද අපි යනවා ෆීල් විසිට් එකක් යන්නේ කොළඹ වරායට කටිය සෙට්ලයින කැම්පස් එක ඉස්සරහා අපි යන්න තමයි දැන් හදන්නේ මතක් කරන්න වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඒ වගේම අනිවාර්යෙන්ම සකරවකස් කරන්න මොකද්ද සකරවකස් කරන්න රයිට් එහෙනම් අපි යමු කොළඹ වරායට ආ හරි හරි යමු එහෙනම් හැබැයි යන්න කලින් ඔයාට තියෙනවා තවත් විස්තර ටිකක් කියන්න අපි ඒ ටිකත් අහගෙනම වරායට යමුකෝ හහා සුපුරුදු ගමන් සගයා ඉන්නවා කොහෙ ගියත් හේවනැල්ල වගේ ඌ ඉන්නවා හයි කියපන් හයි හයි ආයිට පස්සේ තවත් ගමන් සගිනවා මෙයා නම් මදක ඇතිර අපිට කුරුණෑගල ගියාට පස්සේ කම්මන දුම්නේ මේ මෙයා තමයි ඊට පස්සේ තවත් යාළු දෙන්නෙක් ඉන්නවා ඉතින් අද අපි කලින් කිව්වනේ යන්නේ කොහෙද කියලා වරායට යනවා වරාය බලන්න ෆීල් සිට් එකට ඉතින් කට්ටිය සෙට් වෙලා ඉන්නේ පිටිපස්ස පැත්තේ වාට පේනවා නේද सुकरी बटी लाने में किरीटो पलवी टिकटॉक ब्लॉग के क्यों थी किरीटो राइट है ना यहाँ हद नहीं आई पास उगड़ती है प्रश्न है मुखाद कैंपस से कि नहीं कभी पास नाम मुखाद अविश का नाम है कैंपस से कि සිනෙක් මැදින් මාළ සිනෙක් කැම්පස් මාළ මෙතකොට අපි කරන ඩිග්‍රී එකත් අනිවාර්යයෙන්ම ඔයාලා දැනගන්න ඕන වෙයි සප්ලයි චේන් මැනේජ්මන්ට් සිංහලෙන් කිව්වොත් සැපයුම් දාම කළමනාකරණය සප්ලයි චේන් මැනේජ්මන්ට් පිළිබඳ මැනේජ්මන්ට් වේදී ගෞරව යන්නේ හරියටම උදේ 8 වගේ වෙද්දී අපි කැම්පස් එකෙන් වරායට යන්න පිටත් වුණා කිව්ව සින්දු වලින්ම බලන්නකෝ අපේ තියෙන හැදියාව ඔබේ ලොවට ලඟ නිරුවි එළිය දෙවි විඳිහාවා යද්දි තනි වෙලා දිලේ උන්නි කදකලා වතුර නැමිලා රන්ඩෝයම් කරල් බීදෙන රුඹේ දෙසනමේ රන් රුවක් වගේ ඈතින් රුඹේ රුව මැවේ තල්ලත්තට බොරුළු ගහනා වගේ ගායනේ ලස්සන හා මේ බෝඩ් එක දැක්කහම ආපු ගැම්ම ඉන්කතා හෙලා රන්දරනේ යාලේ උපදින්නට ඒ දුවාසනා දේවා ඒ දුවාසනා බලන්නද රමේ ශරිත මම මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන වෙලේ නෙට් FM එකේ මේ DJ කරන්න හිටියේ මම. යකෝ මූ ජනාධිපති වෙලා දියුරුම් දුන්නාට පස්සේ මම ඉරක් පායන ආදේශයේ සින්දුව ප්ලේ කරා යකෝ ගැම්මට. ෂෝයි නේද? ඔව්. හරිම ෂෝයි. ඒ වෙලාවට ට්‍රැෆික් ජෑම් නෙවෙයි ට්‍රැෆික් චට්නි වෙලා. ඕනේ නෙළුම් කුරුණ බොඳ වෙලා නේද? මයින්ද බාත්තර කරදරයක්ද දන්නේ. දැන් මේ වගේ ෆ්ලයි ඕවර්ස් උඩින් උනත් යන්නේ කවුරු නිසාද? කට පරිස්සම් කරගන්නවා කොට ඒක ටිකක් කරන්න අමාරුයි වගේ. දැන් එක ගමම්ම හිතුවේ කොළඹ කියලා නේද? නෑ මේ ඩුබායි වල මහලේ කම් කාර්යාල හන්දිය. ඔන්නාව කොළඹ වරායට. ඇවිල්ලා අපි මුලින්ම ගියේ ජායා කන්ටේනර් ටර්මිනල් එකට. අද අපිට වරාය ගැන සම්පූර්ණ විස්තරය කියන්නේ ශ්‍රී ලංකා බෝට් ඔතොරිටි එකේ මැනේජර් මාකටිං මිස්ටර් චාමර විජේවික්‍රම. I'm managing marketing sports authority. So, first of all, I will briefly explain
ඔපර මෑණිවෙ I will briefly explain about the port layout. So we enter the port from gate number 1. අපි පරායට ඇතුළුනේ gate number 1 එකේ. ඒක අපේ ගෙදරට ගේට්ස් දෙනවා. මේක අපි අතරින් ඔයාලා පරායට එන්න උනේ gate number 1. In the marketing strategy in internationally we call as the port of Colombo. අපි ලෝකෙට යන්නේ port of Colombo කියන තීම් එකේ. හැබැයි රටේ තුල අපි වැඩ කරනකොට ශ්‍රී ලංකා ports authority කියන තීම් එක තමයි යන්නේ. මොකද එහෙම කියන්නේ හේතුව තියෙන්නේ Sri Lanka Ports Authority fully owned by the government and we have another private terminals here that's been built operate transfer BOT concept එකෙන් යන තව terminals අපිට තියෙනවා ඒ තමයි Colombo International Container Terminal CICT terminal එක වලට ලේසි මත විදියට ගන්නවා Chinese terminal එක කියන්නේ CICT Colombo International Container Terminal ඒ තමයි මේ අමතරව තියෙනවා SAGT South Asian Gateway Terminal SAGT එක තමයි අපි पब्लिक प्राइवेट पार्टनरशिप के पलवी टर्मिनल एक इला एक कंट्रोवर्शियल ईस्ट कंटेनर टर्मिनल ईस्ट कंटेनर टर्मिनल 100% बिलॉन्ग्स टू श्रीलंका पोर्ट्स अथॉरिटी वी फुली ऑन गवर्नमेंट फुली ऑन टर्मिनल ईस्ट कंटेनर टर्मिनल नगेनहिर जेटी दैट शुड बी द फ्यूचर ऑफ द श्रीलंका पोर्ट्स अथॉरिटी एंड द पोर्ट ऑफ कोलंबो एक इकोनॉमी के श्रीलंकन इकोनॉमी के सह टोटल शिपिंग बिजनेस फ्यूचर कंटेनर टर्मिनल टर्मिनल पटहील पार्टी टर्मिनल अदानी कंटेनर टर्मिनल डेस्टेक डेवलपमेंट ऑपरेट टोटल लेआउट දලවශයෙන් කොළඹ වරායේ සැකැස්ම තමයි ඒ ඔයාට කියලා දුන්නේ. මේ දෙන්නේ කොළඹ වරායේ ආකෘතියක්. මේ ආකෘතියෙන් නිරූපණය කරලා තියෙනවා කොළඹ වරායේ එක එක ටර්මිනල්ස් තියෙන විදිහ. වටේටම ලොකු දුරක් ගිහින් බලන්න ඕන නිසා කොළඹ වරාය ඇතුලේ පයින් යන්න අමාරුයි. ඉතින් අපි බස් එකේම තමයි ඒ අදාළ තැන්වලට ගිහිල්ලා ඒ තැන් බලන්න ඕනේ. බස් එකේ යන ගමනුත් චාමර විජේ වික්‍රම මහත්මයා අපිට වරාය ගැන එක එක විස්තර කියලා දුන්නා. කලින් කිව්වා වගේම මම තාමත් ඉන්නේ ජායා කන්ටේනර් ටර්මිනල් එකේ. ඒ කියන්නේ ජායා බහලුම් පර්යන්තේ. ජායා බහලුම් පර්යන්තේ විවෘත කරන්නේ 1985 දී එවකට ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින්. ජායා බහලුම් පර්යන්තේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට. ඔයා මෙන්න මේ දකුණ ක්‍රේන් එකක යකඩවල විතරක් වටිනාකම කෝටි 5ක් විතර වෙනවා කියලා අපිට විස්තර කියද්දි කියලා දුන්නා. අපි ආවා වරායට තින් වරායට ඇවිල්ලි වෙලා ඕගොල්ලොන්ට කතා කරන්න වෙලාවක් තිබුණේ නැහැ මට මේ වීඩියෝ එකක් අරගෙන මොකද මේ ආපු ගම ඉන්ට්‍රොඩක්ෂන් එක දුන්නා ඊට පස්සේ ඊට පස්සේ ෆොටෝස් දුන්නා තව විස්තර ටිකක් කිව්වා දැන් අපි තවත් විස්තර කියන තැනකට ඇවිත් ඉන්නේ මේ වටේම තියෙන කන්ටේනර්ස් ජායා ටර්මිනල් එකේ ඉන්නේ ඉතින් මේ හැම තැනකදීම අපිට මේ වගේ ඔපරේෂන් සිද්ධ වෙන හැටි මේ වගේ මොනවද කරන්නේ කියන එක ගැන සම්පූර්ණ විස්තරයක් කියලා දුන්නා. ජායා කන්ටේනර් ටර්මිනල් එකේ ගැඹුර මීටර 15ක් විතර වෙනවා. ඒ කියන්නේ ජායා කන්ටේනර් ටර්මිනල් එකට ගැඹුර මීටර 15ක් තියෙන නෞකාවලට එන්න පුළුවන්. ඒත් අනාගතයේදී මේක මීටර 18 වෙනකම් වැඩි වෙන නිසා මේ ගැඹුර වැඩි කරන්න ඕනේ කියලා අපිට මේ විස්තර කියද්දි කියලා දුන්නා. එකක ටර්මිනල්ස් ගැන විස්තර ගැන හැම එකක්ම කියනවා. ඉතින් මේ හැම එකම අන්තිමට අපි ආයෙත් බස් එක දැගලා ආයෙත් අවතරකට ගිහිල්ලා එතරම් විස්තර අහනවා. ඉතින් මේ තාම ජයා ටර්මිනල් එකේ ඉන්නේ. ඒකේ මම දැන් බෙන්ඩුවේ මොකද තැතින් රයිට්. අපි ආයෙත් බස් එක දැගලා ආයෙත් අවතරකට එනවා. මේ විදිහට තමයි මේ වෙද්දී ජයා බහලුම් පරයන්තේ ඔපරේෂන්ස් සිද්ධ වෙන්නේ. මේ කහපාටට පේන ලොකු ක්‍රේන්ස් තියෙන්නේ. අන්න ඒ වගේන් තමයි මෙන්න මේ විදිහට කන්ටේනර්ස් ලෝඩින් අන්ලෝඩින් කරන්නේ. පොඩි කාලේ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන හැටි මතක් වුණා නේද? මඩක් මතක් වුණා. ඊට පස්සේ ජායා කන්ටේනර් ටර්මිනල් එකට බටාටායි කියලා අපි ආවා වෙයා හවුස් එකට. වෙයා හවුස් එකට සිංහලෙන් කියන්නේ ගුදම කියලා. මට ඉතින් මේක පුරාවටම ගුදම ගුදමක ගා ඉන්න බෑනේ. ඒ නිසා මම වෙයා හවුස් එක කියලාම කියන්නම්. අපි තවත් සගයෝ කිහිප දෙනෙක්. අද මම නරක වචන කියන්නේ නැහැ කියලා කිව්වනේ. මොකද කැම්පස් ටී-ෂර්ට් එක දාගෙන ඉන්න නිසා. ඉතින් ඔය තවත් එක්කනේ. මේ තමයි අපේ කැම්පස් එකේ අපේ බැච් එකේ ඉන්න මහත්ම ළමයා. බලයන්ද.
जाया बहालू पारे जाया कंटेनर टर्मिनल बस हाउस මේක ගොඩක් ලොකු වෙයාර්හවුස් එකක් මේකේ ඔපරේෂන්ස් ගැන විස්තර ගැන පොඩ්ඩක් අහමුකෝ සාමාන්‍යයෙන් මෙහෙමයි ප්‍රොසෙස් එක වෙන්නේ මේක වල හොතර වදේ ගන්න ඔයාලා ඕනම දේ තමයි මේක ඒ කියන්නේ වරාය ඇතුලෙන් UCL සාපේ එකක් ක්ලියර් කර ගන්නවා නම් මොකද ප්‍රොසෙස් එක කියන්නේ ඉස්සල්ලාම ඒජන්ට් කෙනෙක් මෙසෙන් එක දෙනකොට ඒ ටික ඔක්කොම ඕඩර් කරගෙන අනම්මන ටික ගල්ලි වෙලා අපිට එන්න මෙතන ක්ලියරින් ප්‍රොසෙස් එක එතකොට ඒජන්ට් කෙනෙක් කෙනවා නම් ඒ ඒජන්ට් අනිවාර්යයෙන්ම मैनिफेस्ट का बाहर लेकिन विदिन 48 आवर्स मैं हाथी डॉक्यूमेंटेशन पार्ट मैनिफेस्ट मैं अपलोड कर ඔයාගෙන මැනිෆෙස්ටෝ එකේ ඔයාගේ කාගෝ ගැන තියෙන විස්තරය අපි හැමෝම රීඩ් කරනවා. ඒ ලොජිස්ටික් ඩිවිෂන් එකේ වෙනම තියෙනවා රිසීවර් ඩිවිෂන් කියලා. එයාලා තමයි සියලුම ડોකියුමන්ට්ස් ගන්න. මේ ડોකියුමන්ට්ස් අරගෙන එයාලා මැනිෆෙස්ට් වෙනම රීඩ් කරනවා. මේ මැනිෆෙස්ට් රීඩ් කරනකොට අපිට බලන්න පුළුවන් මේකේ නේචර් ඔෆ් ද කාගෝ, ඩීසීඩ් ඇන් ඩීසීඩ් මොනවද තියෙන්නේ කියන සියලු ඩීටේල්ස් මැනිෆෙස්ටෝ එකේ අනිවාර්යෙන් තියෙනවා. එතකොට මැනිෆෙස්ටෝ එකේ තියෙන ඩීටේල්ස් ටිකක් අරගෙන ඉන්න රීඩ් කරාගෙන පස්සේ එතනදී අපි චෙක් කර ගන්නවා මේ DC එක නම් DC එක පැත්තට කියලා. ඔයාලා විද්‍යා කරන විතරක් නෙමෙයි අපි අනිවාර්යයෙන් ඩබල් චෙක් එකක් කරගන්නවා. මේ චෙක් කරගෙන ඉන්නකොට මේක DC භාගයට නම් DC එක කියන එක අපි අනිවාර්යයෙන් ෆයිනලයිස් කරනවා. අපේ ගැරන්ටි විදියකට ඔයාලා DC භාගයට නම් DC එක ඩික්ලෙයාර් කරගන්නවා. අපි ඔයාලට හැම පැනෙයි. ඒ කියන්නේ ඔයාලා මේ පැත්තට ගිහිනවා නම් ඩික්ලරේෂන් පාර්ට් එක වරායට කරන 100% හරියන්නේ නැහැ. ඒ ප්‍රොසෙස් එක නම් හිතා ගන්න බැරි ලොකු ප්‍රොසෙස් එකක්. ඒ වගේම ගොඩක් රෙස්පොන්සිබල් ප්‍රොසෙස් එකක්. ඉතින් ඒකේ විස්තර ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම විස්තර ඉතින් වීඩියෝ එකකට දාන්න අමාරුයිනේ. ඒ නිසා මම පුළුවන් මට්ටමින් මූලිකම විස්තර ටික වීඩියෝ එකකට දාන්නම්. කලින් කිව්වා වගේ මෙතන ගොඩක් රෙස්පොන්සිබල් ප්‍රොසෙස් එකක් තියෙන තැනක්නේ. පොඩ්ඩ මිස් වුනොත් කික් ද බකට් තමයි. 2013 අවුරුද්දේදී මෙතන අන්න ඒ විදිහට ගිනි අරගෙන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. ඒ ගිනි නොගන්නා ද්‍රව්‍ය අතර ගිනි ගන්නා ද්‍රව්‍යයක් ගබඩා කිරීම හේතුවෙන්. ඕගොල්ලෝ කහ ගන්නවද? රත්තරන් කුඩු වගේ ගණන් කහ කුඩුත් මේ වෙයාර්හවුස් එකේ තියෙනවා. තව ඉන්නවා ඉතින් අපේ බැජ් එකේ කට්ටි ඉතින් මම කිත් මිවයි ඇන්ජි වයි අඳුර දෙන ඇන්ජි කොහෙද දුවන්නේ? අපි වෙයාර්හවුස් එකේ එළියට යන්න හදන්නේ. කහ ඊළඟට එයා ගියා. කහ දිනනවා ඊළඟට තව මොනවද? කෝපි දිනනවා ඊළඟට තව මොනවද බත් දිනුනේ? ලැප්ටොප් තියෙනවා ආයිදී අර කිරි හොදි බෝල්ට් නැයි වගේ කිසිම දෙයකට සම්බන්ධ නැති එක එක දේවල් දෙය හවුස් එක ඇතුලේ තියෙනවා අපිට ක්‍රීම් ජාති තිබ්බා එක එක ජාති ගොඩක් තියෙනවා කොහොම හරි මොකද මිනිස්සු ඔන්න ඔය විදිහට තමයි අපේ දෙය හවුස් එක එන කාගු ස්ටෝක් කරලා තියෙනවා පාට් එකකට ආවා ඉතහත් බලාගෙන ඉන්නවා මේ කොටසේ තියෙන්නේ dangerous cargo. ඒ කියන්නේ අනතුරු දායක නැව් බඩු. කලින් දැකපු ඒවට වඩා ගොඩක් පරිස්සමින්. ඒ වගේම ගොඩක් ආරක්ෂා සහිතව තමයි මේ cargo store කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ පේන විදිහට තමයි මේ dangerous cargo බොහොම පරිස්සම් සහගතව එහාට මෙහාට move කරන්නේ. ඉතින් මේ warehouse එකේ store කරලා තියෙන ඔයාගේ මොනවා හරි දෙයක් ගැන දැනගන්න ඕන නම් මේ අංකයට කතා කරන්න. ඒ ඇඩ් එක කරන්න එලියෙන් වෙනම මොඩල් කෙනෙක් ගත්තා. ලස්සනයි නේද? බැජ් එකේ වැඩිම ස්පේස් එකක් අවශ්‍ය ළමයාගේ ෆීල්ඩ් විසිට් එක කොහොමද දැහුවම. එයා මහතයි කියනකට අකමැති නිසා තමයි මම වැඩිම ස්පේස් එකක් ඕන ළමයා කියලා කිව්වේ. හරි එහෙනම් අපි මෙතනින් ආයෙත් බස් එකට නැගලා ආයෙත් යනවා තවත් තැනකට. Management and Social Sciences Faculty එකේ Logistics and Transport Department එකේ ඉන්න හොඳම ලස්සනම විනයගරුකම ළමයා තමයි මේ ඉන්නේ. දැන් මගේ යාළුවෝ ඇවිත් ඊරිසියාවට එක එකව කියයි. ඕගොල්ලෝ ගණන් ගන්න එපා තඹ සතේකට. මේ ඈතින් ඔයාට පේන්නේ පයිලට් ස්ටේෂන් එක. එහෙම කිව්ව ගමන් හිතුණා නේද වරායට මොකටද යකෝ පයිලට්ලා කියලා.
අපි ඔය සාමාන්‍ය කැප්ටන්ලා කියලා කියන්නේ. ඒකර නැවපදින කට්ටියට කියන්නේ පයිලට්ලා කියලාම තමයි. එය යන්න ගියාම කියලා වගේ නැවක් මෙතන ඉඳන් ඉක්මනින්ම යන හැටි දැක්කද? මෙන්න මේ නැවත් බරායෙන් දැන් යන්න තමයි හදන්නේ. එතකොට මේ ටර්මිනල් එකෙන් පිටත් වෙන්න මේ නැව හරවන හැටි බලන්න. මෙන්න මේ විදිහට සපෝට් එකට බෝට්ටු දෙකක් ඇවිල්ලා තමයි යන්න ඕන දිශාවට ඒ නැව හරියටම හරවන්නේ. හරි එහෙනම් හැරෙව්වා. පරිස්සමෙන් ගිහින් එන්න ඕන. ගුණබුස ජපුර TCBOC HSBC සහායට ගත්තා මචං මහින්ද මහත්තයාට වගේ කුඩයක් අල්ලගෙන ඉන්න කෙනෙක්. හි 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 කොහොමත් වගේ ගමන් සැකේ. ඊට පස්සේ පෙරන්නේ පට්ට නැවක් යනවා. සුපිරියෝක හරවන හැටිගෙන ටයිම් ලැප්ස් වීඩියෝ එකක් මම දාන්නක්. අපි ඊස්ටර්න් ටර්මිනල් එකට මේ ඇවිත් ඉන්නේ. ඊස්ටර්න් කන්ටේනර් ටර්මිනල් එකට. තාම ඩිවලොප් වෙනවා. ඊට පස්සේ ඔගොල්ලෝ පේනවානේ තාම මේක හැදෙනවා. සම්පූර්ණයෙන්ම පුළුල් කරන්නයි හදන්නේ. ඒකට කියන්නේ උතුරු වරාය සංවර්ධන ව්‍යාපෘතිය. එහෙමත් නැත්නම් North Port Development Project එක කියලා. මෙන්න මෙතනට තමයි අපි ආවේ. මෙතනට එක එක ටර්මිනල්ස් වල ඔපරේෂන්ස් එහෙම ගොඩක් හොඳට දැක බලා ගන්න පුළුවන්. අපි එහෙනම් මෙතන ඉඳන් වරාය ගැන විස්තරයක් අහමු. පරණ වරාය බවුන්ඩරි එක ඔතන තමයි. ඒ කියන්නේ ඔතනින් ඔය තමයි වරාය එන්ඩ් එක තිබ්බේ South Port Development එක එන්න කලින්. එතනින් පස්සේ මේ ඔක්කොම අලුතින්ම හැදිච්ච එක. ඒ කියන්නේ දකුණු වරාය සංවර්ධනය කියන්නේ මේ ලේයර් එකේ පස්සේ තියෙන ඔක්කොම 2007න් පස්සේ හැදිච්ච ටික. දැන් මේ තියෙන්නේ අපි හිටපු ඊස්ට් එකේ අන්තිම කෙළවර. ඒ කියන්නේ නැගිනීර ජටියේ එන්ඩ් එක තමයි මේ. මේ වැලි පුරවලා තියෙන්නේ. මේ සම්පූර්ණ මේ ටික පුරවගෙන අතර කනෙක්ට් වෙනවා. කපාට පේන්ස් කියන තැනට කනෙක්ට් වෙන්න තමයි අපි යන්නේ. එතකොට තමයි එතන 1.6 කිලෝමීටර් තරකට ටර්මිනල් එක හැදුවේ. මේ පැත්ත ගත්තාම මේ බිල්ඩින්ග්ස් ඔක්කොම අපේ තමයි. ඒ කියන්නේ අපි දීපු ලෑන්ඩ් එක තමයි. අර අතන තියෙනවා ප්‍රීමා එකේ සයිලෝස් තියෙනවා. ඊට අමතරව ඉන්සේ සිමෙන්ට් එක තියෙනවා. ඒ ඔක්කොම පෝට් එකේ ලෑන්ඩ් උඩ යාලා බිස්නස් කරගෙන යනවා. ඊට අමතරව දැන් මේ පැත්තට ආවොත් එහෙම මේ කහපාට ක්‍රේන්ස් දෙකක් තියෙන UCT sorry අර අතන තියෙන්නේ අර දුඹුරු පාට ක්‍රේන්ස් දෙකක් ක්‍රේන්ස් එකක් ඔපරේට් වෙන්නේ ඒ UCT එක. ඒ කියන්නේ යුනිටි කන්ටේනර් ටර්මිනල්. ඒක දැනට ඒකේ සාමාන්‍යයෙන් ඩ්‍රාෆ්ට් එක 10ක 12ක විතර වෙසල් එකක් ගේන්න පුළුවන්. දැනට එතන කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා. ඊට අමතරව අපේ දැන් මේ තියෙන ඔය JCT අපි හිටපු දැන මේ දිගරම තියෙන JCT ටර්මිනල් එක. ඒක තමයි අපි 5 එක වෙනකන් ඩෙවලොප් කරන්න වෙන්නේ. මෙතන නෝත් පෝට් එක කියලා මං කිව්වේ අන්න අර කොනට මැනගා අපිට වරාය අරයන්න පුළුවන්. අර තියෙන්නේ අර ලේයර් එක. ඒ සම්පූර්ණ ලේයර් එකේම අපිට දිගටම පෝට් එක ඩෙවලොප් කරගෙන යන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ නෝත් පෝට් ඩෙවලොප්මන්ට් එක කියන්නේ උතුරු වරාය සංවර්ධන ප්‍රොජෙක්ට් එක කියන්නේ. ඒක කොහොමත් 20-30 විතර වෙනකන් ටයිම් පීරියඩ් එකක් යනවා. ඉන්වෙස්ටර් කෙනෙක් ඇවිල්ලා මේ පැත්තේ ෆීසිබිලිටි ස්ටඩි එකක් කරලා එන්වයරන්මන්ට් රිපෝට් අරගෙන ඔක්කොම කරගෙන තමයි අපිට මේ පැත්තට යන්න වෙන්නේ. ඉතින් එතකොට තව ටර්මිනල් 3-4ක්ම පෝට් එකට එකතු කරගන්න පුළුවන්. ඒ ඩෙවලොප්මන්ට් එකක් යනවා නම් නෝත් පෝට් එක. දැන් සවුත් පෝට් එකෙන් ටර්මිනල් 3ක් ආවා. නෝත් පෝට් එක ආවා. ඒත් තව ටර්මිනල්ස් අපිට ඇඩ් කරගන්න පුළුවන්. එකම දේ තියෙන්නේ එච්චර ටර්මිනල්ස් ඇඩ් කරගෙන වුණත් කරන්න තරම් බිස්නස් එකක් පෝට් ඔෆ් කළඹු තියෙනවා. ඒකයි වැදගත් දේ. ඒ කියන්නේ අපිට තව මෙහෙට කට්ටිය ගේන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හරහා යනවා නම් යුරෝප් වලට වෙන පෝට් එකක් හරහා යනට වඩා දවස් එකමාරක් දෙකක් අඩුවෙන් යන්න පුළුවන් අපේ තියෙන ඩෙස්ටිනේෂන් එක නිසා. මේ නිසා මේ පොසිෂන් එක බොහොම වැදගත්. ඒ පොසිෂන් එක වැදගත්කම තව ප්‍රයෝජනෙට ගන්න තව ටර්මිනල්ස් එකතු වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් තේරෙනවද අපේ රටේ පිහිටීමත් එක්ක කොළඹ වරාය කියන්නේ රටට කොයිතරම් නම් වටින සම්පතක්ද කියලා. මෙන්න මේ පේන්නේ පරණ පයිලට් ස්ටේෂන් එක. මේක විවෘත කරලා තියෙන්නේ එලිසබෙත් මහරජින විසින්. මේකේ ඉදිරියේදී හෝටලයක් ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි කිව්වේ. මේ ඉන්නේ අපේ බැජ් එකේ ඉන්න උටාරගේ නංගි ගාන්ටාරා. එයා හරි ආසයි කන්න නැති අයට කඳ බොන්න දෙන්න. හරි. ෆීල්ඩ් විසිට් එකේ විස්තර ටික එතනින් ඉවරයි. ඊට පස්සේ අපි එන්න ආවා. ඉතින් අද වරාය ගැන අපිට සම්පූර්ණ විස්තරය බොහොම පැහැදිලිව ලස්සනට කියලා දුන්නු ශ්‍රී ලංකා පෝට් ඇතොරිටි එකේ මැනේජර් මාකටිං චාමර විජේවික්‍රම මහත්මයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ෆීල්ඩ් විසිට් එක ප්ලෑන් කරලා අපිට යන්න අවස්ථාව හදලා දුන්නු මැනේජ්මන්ට් ඇන්ඩ් සෝෂල් සයන්සස් ෆැකල්ටි එකේ ඩීන් ප්‍රොෆෙසර් ලලිත් එදිරිසිංහ සර්, ලොජිස්ටික් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ටේෂන් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් ලක්ෂ්මී රන්වල මැඩම්, සප්ලයි චේන් මැනේජ්මන්ට් අපේ ඩිග්‍රී එක බාරව ඉන්න ලෙක්චරර් අවන්ති මැදවත්තගේ මැඩම්, ඒ වගේම ප්‍රසානි මැඩම්, තිසුරිකා මැඩම්වත් ඇන් මැඩම්වත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. Thank you so much. අපිව මේ ෆීල්ඩ් විසිට් එක එක්කන් ගියාර. අනේ ඉතින් අපිව තව ෆීල්ඩ් විසිට් එකක් එක්කන් යන්න ඕනි ඈ. ඊට පස්සේ අපි ආවා ආයෙත් කැම්පස් එකට.
හරි අපි අද මේ විදිහට අපේ බ්ලොග් එක end කරන්න හදන්නේ. අපි අද කැම්පස් එකෙන් කොළඹ පෝට් එකට ගියා field visit එකකට. ඒ ගැන විස්තර ඔයගොල්ලන්ට මම අරගෙන ආවා. ඉතින් අද බ්ලොග් එක මේ විදිහට end කරනවා. මතක ඇතුව මේ බ්ලොග් එකට like කරන්න, comment කරන්න, share කරන්න. ඉස්සරහ වලක් තියෙනවා අයින් වෙන්න. ආයි මෙහෙට එන්න. අමතක නොකර සකරවගස් කරන්න. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ බ්ලොග් එකෙන් හම්බ වෙමු. තව බ්ලොග්ස් අයක් තියෙනවා, traveling vlogs ඔයාට අරගෙන එන්න අපේ මේ daily vlog එකෙන් පස්සේ. එහෙනම් ගිහින් එන්නම්. අනුද බයි කියපන්. බයි බයි බයි. හයි, සුබරුදු ගමන් පගයා ඉන්නවා. කැම්පස් එකෙන් කොහෙ ගියත්, මොනලා මොන ලබ්බක ගියත් ඌ ඉන්නවා එතන අනිවාර්යයෙන්ම. මොකද අද මේ සිනේ කැඳු බැඳගත්තට පස්සේ අපි ඩිසිප්ලින් ගැන හිතන්න ඕනේ. හයි කියපන්. හයි හයි. බලේ මේ යකෝ අරු. ඌ හයි කියපන්. ඔබ හයි කියන්න එපා. ලස්සන ගෑනම යනවා. ඔබ කියන්න එපා බල්ලෝ. දැන් මූ කියනවා ගණන් ගන්න එපා. මූ අපලේක්. මිනු අංගොඩ පිස්සන් කොටුවක් දාන්න ඉන්නවා මූ නිසාම.